විදේශ රටවල සහ නොඑක් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තිල්ලිනි ප්‍රියමාලි නම් මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ මුදල් වංචා පිළිබඳ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වෙනි මහල තුල කුලි පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබුණේ. ඒ සඳහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16ක්. විදේශ ව්‍යාපාරවල මුදල් තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි ව්‍යාපාර සඳහා ඉහළ ලාභදායී පොලි මුදලක් ලබා දෙන බව පවසා ඇය කෝටි ගණනින් මුදල් එක්රැස් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලකයන්, ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුණේ ඉහළ පොලි ලබා ගැනීමේ අරමුණින්. එහෙත් පොරොන්දු පරිදි අදාළ මුදල නොගැනීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් 10 දෙනෙකු පමණ මෙම පිළිබඳව පැමිණිල්ල යොමු කර තිබෙනවා. අදාළ කාන්තාවගේ වංචාවට සුප්‍රසිද්ධ දේශපාලකයෙකුද හවුල් වී සිටින බවත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුද ඇයට එරෙහිව පැමිණිල්ල ගොනු කිරීමටද කටයුතු කර තිබුණා. ව්‍යාපාරිකයන්ගෙන් අදාළ කාන්තාව රුපියල් මිලියන 226කට අධික මුදලක්, ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් හා රම්බාණ්ඩ වංචා කර ඇති බවයි පැමිණිල්ල ලැබී තිබෙන්නේ. අදාළ සැකකාරිය ගිනි අවිද සහිතව පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් ආරක්ෂකයන් ලබාගෙන ඇති අතර ඇය ගමන් බිමන් ගොස් ඇත්තේද ඔවුන්ගේ ආරක්ෂාව යටතේ. මෙරට සුප්‍රසිද්ධ කෝටිපතියන් රැසක් මෙම කාන්තාව ඇසුරු කර ඇති අතර ඔවුන් සමග කල්ගත කරන වීඩියෝ දර්ශනද ඇය සතුව තිබී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ අදාළ දර්ශන හරහා එම කෝටිපති පුද්ගලයන්ගෙන් අයිතු ලෙස මුදල් ලබා ගත්තේදයි සොයා බැලීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් අදාළ සැකකාර කාන්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ සැකකාරියට එරෙහිව මේ වන විට නඩු 8ක් පමණ පවතින බවයි. යලි මුදල් ඉල්ලා සිටි තැන්පත් කරුවන්ට ඇය අගරු චෙක්පත් ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. රුපියල් කෝටි ගණනින් ව්‍යාපාරිකයන්ගෙන් ලබාගෙන ඇතත් සැකකාරියන්ගේ ගිණුම්වල තිබී ඇත්තේ රුපියල් 35000ක් සහ 65000ක් වැනි මුදල් අගයන් බවද හෙළිව තිබෙනවා. කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාරිය මේ මාස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.